அரகுலங்க பேச தியாக் பேப்பருக்கு புதே துங்கினியக்கு துங்கினியக்கு அரகின துங்கினி பேப்பருக்கு பெரல கண்ண அப்போ எதா விசக் மட்ட மதக்க விதியட கதாக்கிறா தாட்டைது ஹரியடு கானுக்கியன் விசாய் ஏனம் புதா அது கெலிம் அப்பி இத்துரு பிரஷ்யத்திய சாகச்சா கரணவா சாகச்சா கரலா பலமு அப்பி யார் எசே பேப்பரே பிரஷ்ய தேகாக்தியனோ சாகச்சா கரண்ணிக்க சாகச்சா கரண்டியாக்னே உத்தரடிக்கு தென்ன வித்தரைத்தியன்னே ஏகத் கரண்ண ஓன் அப்பி இசல மேக கல்லிமுக்கு மேக கரல பலமுக்கு எனம் புதே மே கிசியம் ரடக்கு பாத்தான் கினைக் கராது एक प्रश्न का तीह दे पिटवांग का तीह दे ना पिटवांग का तीह दे पिटवांग का तीह इधर ए विषय ने का कराने दे किसी आम राठे किने करा देंगे अपने कराने तीन ने मुकाद दे पूर्ण तरंग का कारी किने का तमाही तीन ने हरे अन्य नम पढ़ंग ता हरे दे हरे केवल ने प्रश्न अंक विषय एक वेगिंग करना क्या लगाई உங்களுக்கு சீலு வடட்டிக்கு நான் அத்தன்னு கெளிம்ம பிரஷ்டத்தியை போகஸ் கரங்க என்ன பூர்ண தரங்ககாரி நிஷ்பாதனாயதனையாக ஆர்த்திக லாபிப்பையிமட்ட நம் புதே மங்க இக்மான் டைந்தல பெண்ணன்னம் மினுமே ரூபசரான ஹிதேதி என்னோனே முகத்துமே ரூபசரான மேதமை புதே பூர்ண தரங்ககாரி நிஷ்பாதனாயதனையாக ஆர்த்திக லாப லபன பின்தூரே மம்மேக்கே ஒக்கோகுலன் ஒக்கொமடிக்க கேளதென்னு ட்ரை கரன்னம் புதே பூர்ண தரங்க காரிய ஆயத்தனைக்கு மேன் மிகம கவன் கரணவா ஏடிசி ரேகாவ தெருணானே ஏடிசி ரேகாவ ஈட்ட பசி புதா ஏடிசி ரேகாவை அவம லட்ச சேதனை கரன் உடட யானவா கவுது எம்சி ரேகாவ ஒன்னு හොඳට මේ කතාව ඔළුවේ තියාගන්න මේ කතාව ඔළුවේ තියාගත්තාම ඔයාට ඒ කරුණ තුනම මතක තියාගන්න පුළුවන් පූර්ණ තරඟ කාර්ය ආයතනයක් පුතේ ප්‍රාමාණික ලාභ ලබනකොට ප්‍රාමාණික ලාභ කියන්නේ ව්‍යාපාර ආයතනයකට නිෂ්පාදකයා නිෂ්පාදන ක්‍රියාවලිය රඳවා තබා ගැනීමට ප්‍රමාණවත් වෙන අවම ලාභය ලබද්දී. හෙවත් ව්‍යවසායකයා තමන්ගේ ආවස්තික පිරිවැය විතරක් උපය ගද්දී පුතේ මිල රේඛාව යන්නේ හරියටම මෙන්න මෙතනින්. කොතනින්ද? ATC වක්‍රයේ අවම ලක්ෂ ඡේදනය කරගෙන මිල රේඛාව ගමන් කරනවා නම්. ඒ වගේම පුතේ පුණතරංකාරී ආයතනයක මිල රේඛාව සමානයි කාටද? මිලයි ආන්තික අයබාරයයි සමානයි. ඇයි පුතා මිලයි ආන්තික අයබාරයයි සමාන කියන්නේ? පැවරුණු මිලකඩ මොන දෙන්න නිසා. ආන්ත සාමාන්‍ය අයබාරය සමාන නැද්ද? සාමාන්‍ය අයබාරය සමානයි. සාමාන්‍ය අයබාරය කියන්නේ මිලට කියන සමාන පදයක්. ඒකත් උනන් දාන්නද? මිල සමානයි සාමාන්‍ය අයබාරය කොහොමද ඒ දෙන්න සමාන පද? ආන්තික අයබාරයට සමානයි. තුන් මෙතනින් ගමන් කරනකොට පුතේ කොයි ලාභද තියෙන්නේ කියන්නේ? ප්‍රාමාණික ලාභ. ප්‍රාමාණික ලාභ. ඊට පස්සේ පුතා මිල රේඛාව ගමන් කරනව නම් මෙයාගේ අවම ලක්ෂයට වඩා ඉහළින් කියන්න පුතේ කොයි ලාභද මිල හෙවත් සාමාන්‍ය අයබාරය නැත්නම් පුතේ ආන්තික අයබාරය උඩින් ගමන් කරනව නම් කොයි ලාභද නිෂ්ප්‍රාමාණික ලාභ ඒකදම කියනවා පුතේ ආර්ථික ලාභ තව නමක් කියන්නේ අති ප්‍රාමාණික ලාභ නිෂ්ප්‍රාමාණික ලාභ ආර්ථික ලාභ අති ප්‍රාමාණික ලාභ හරිද ඊට පස්සේ පුතේ අර අවම ලක්ෂයට වඩා පල්ලෙහිම් ගමන් කරන මොන අවම ලක්ෂද ATC වක්‍රය අවම ලක්ෂයට වඩා පල්ලෙහිම් මිල රේඛාව ගමන් කරනව නම් මෙහෙර යනව නම් කියන කොයි ලාභද P නැත්නම් AR මෙතනින් ගමන් කරනව නම් අපි ඒකට කියනවා අවප්‍රාමාණික ලාභ අප්‍රාමාණික ලාභ කියන්නේ පාඩු පාඩු එතකොට ඒ අවස්ථාවේ නේද ව්‍යවසායකයා තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය වහලා දාලා කර්මාන්තේ වහලා දාලා යන්නේ මේ අවස්ථාවේ නේද නෑ නෑ මේ අවස්ථාවේ ව්‍යාපාරේ වහනවද නැද්ද කියන එක තීරණය කරන්න බෑ. නිෂ්පාදන ආයතනේ වහන්න දාන තීරණය කරන්නේ කොයි අවස්ථාවද? එයාගේ මේ මිල රේඛාව කාටත් වඩා පල්ලෙහැට ගියොත්ද? AVC වක්‍රයටත් වඩා පල්ලෙහැට ගියොත්. ATC වක්‍රයෙන් පල්ලෙහැට ගියාට එයාට විචල්‍ය පිරිය පියව ගන්න පුළුවන් නම් එයා නිෂ්පාදන කියවල ඉන්නවා. තේරුණානේ? ඒතර එයා කොයිටත් වඩා පල්ලෙහැට යන්න ඕනද? AVC වක්‍රයටත් දැන් අපි හිතමු ඔන්නේ AVC වක්‍රය මම මේක ඇන්දොත් විකාරයක් වෙයිද දන්නේ. AVC වක්‍රෙ මෙන්න මෙහෙම තිබුණා නම් පුතේ අන්නද ව්‍යාපාරෙ මොකක් කරනවද වහනවා හැබැයි ABC වක්‍රයේ ගියේ මෙන්න මෙහෙම නම් ABC වක්‍රය යන්නේ ඒතර ව්‍යාපාරෙ වහන්නේ නෑ ඒවත් මතක තියාගන්න හරි එහෙනම් පුතා කියන්න ආයතනයක් විශේෂ පූර්ණ තරඟකාරී ආයතනයක් ආර්ථික ලාභ ලබන්නේ මිල කාට වඩා වැඩි වුණොත්ද මිල සාමාන්‍ය මුළු පිරිවැයට වඩා වැඩි වුණොත්
ප්‍රාමාණික ලාභ ලබන්නේ උදේ මිල සාමාන්‍ය මුළු පිරිවැයට සමාන වුණොත් පාඩු ලබන්නේ උදේ මිල සාමාන්‍ය මුළු පිරිවැයට වඩා අඩු වුණොත් තේරුණාද ගැටලුවන්නේ අතව එකවතාවක් කියන්නේ ආර්ථික ලාභ ලබන්නේ උදේ මිල සාමාන්‍ය මුළු පිරිවැයට වඩා වැඩි වුණොත් ප්‍රාමාණික ලාභ ලබන්නේ මිල සාමාන්‍ය මුළු පිරිවැයට සමාන වුණොත් අප්‍රාමාණික ලාභ ලබන්නේ මිල සාමාන්‍ය මුළු පිරිවැයට වඩා අඩු වුණොත් එහෙනම් මේක උත්තරේ මොකද පුතේ පැවරුණු මිල සාමාන්‍ය පිරිවැයට වඩා වැඩි විය යුතුය උත්තරේ අංක 5 පැවරුණු මිල සාමාන්‍ය පිරිවැයට වඩා වැඩි විය යුතුය දැන් ළමයින්ට ගැළුවක් කරනවා සර් සාමාන්‍ය මුළු පිරිවැය කියලා නෑනේ එහෙම ඕනිද එහෙම ඕනේ නෑ සාමාන්‍ය පිරිවැය කියන්නේ කෙටියෙන් සාමාන්‍ය මුළු පිරිවැයට තමයි කෙටියෙන් කියන්නේ පුතේ මොකක් කියලාද සාමාන්‍ය පිරිවැය හරි ඔන්නේ නම් ඒක හරි පුතේ එහෙනම් ප්‍රශ්න අංක 22 ට වෙළඳ මිලට දළ දේශීය නිෂ්පාදිතය සහ මූලික මිලට දළ එකතු කළ වටිනාකම අතර වෙනස මම මේක මගන්නද ඔන්න මකුවා හරි වෙළඳ මිලට දළ දේශීය නිෂ්පාදිතය සහ මූලික මිලට දළ එකතු කළ අගය අතර තියෙන වෙනස මොකක්ද කියලා අහනවා ඔයාට මතක නම් පුතා මම ඕගොල්ලන්ට කෙටියෙන් අර නිමවුම් ප්‍රවේශයේ කෙලින්ම දළ දේශීය නිෂ්පාදිතය ගන්න විදිය කියලා දෙන්නම් ඔයාට ඒක හරි මතක තියාගන්න එක වැදගත්නේ නිමෝම් ප්‍රවේශ දළ දේශීය නිෂ්පාදිතය ගැන දෙපොදී අපි මුලින්ම කරන්නේ කෘෂිකාර්මික කටයුතු වල දළ එකතු කළ අගය ගන්නවා ඊට පස්සේ දෙවෙනියට පුතේ මොකද්ද කාර්මික කටයුතු වල දළ එකතු කළ අගයත් ගන්නවා ඊට පස්සේ පුතේ සේවා ආර්ථික කටයුතු වල දළ එකතු කළ අගයත් ගන්න පස්සේ පුතා තුන් දෙනාම එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා මූලික මිලට දල එකතු කළ අගය නැත්නම් පුතා මූලික මිලට සමස්ත එකතු කළ අගය පුතේ මේකට එකතු කරනවා අපි කවුද බාණ්ඩ හා සේවා මත බදු එකෙන් අඩු කරනවා පුතේ මොකද්ද බාණ්ඩ හා සේවා මත සහනාධාර දැන් මම මෙලියදී බාණ්ඩ කියලා එනවා සේවා කියලා යන්නත් පුළුවන් හරිද ඊට පස්සේ පුතේ අන්න එතකොට තමයි අපිට ලැබෙන්නේ කවුද පුතේ වෙළඳ මිලට දා දේනි දළ දේශීය නිෂ්පාදේ මේ වැඩේ අපි මෙතන කරන්නේ මොකද්ද පුතේ බදු එකතු කරලා සහනාධාර අඩු කරන එක ඉතින් අපිට පැත්තකින් පුතේ සහනාධාර අඩු කරගෙනම බදු ටික ගේන්න පුළුවන් නේ එහෙම නේද මෙතෙන්ට ගෙනල්ලා බදු එකතු කරලා සහනාධාර අඩු කරන්න ඕනේ නැහැ පැත්තකින් සහනාධාර ටික අඩු කරලා තියලා බදු ටික විතරක් ගෙනල්ලා එකතු කරනවා ඒකට කියන්නේ මොන බදු කියලා පුතේ शुद्ध बधु बांडहा सेवा मत शुद्ध बधु तव नमक क्या शुद्ध वक्र बधु के लिए कमन ने तेरना हरे इन क्या मे दिखम क्या बोलो पोधु नमक बांडहा सेवा मत मन बधु शुद्ध बधु एक करना इन क्या बोधे मुंदेन तरती वेन से मुकाद मूलिक मिलट दलेक तुक लगे अट बांडहा सेवा मत शुद्ध बधु एक कर मे कल बेनो मे आगे මෙයා අඩු කරාම මෙයා ලැබෙනවා එහෙනම් මේ දෙන්න අතර තියෙන වෙනස කවුද පුතේ බණ්ඩහා සේවා මත ශුද්ධ පතු පිළිතුරු අංක කීයද 5 හරි 23 ජාතික ගිණුම්කරණයේදී නිමවුම ගණනය කිරීමේදී ගණුම්කරුවන්ගේ මිලෙන් අඩු කරන අයිතමය කුමක්ද ඔයාට මතකද මූලික මිල නිෂ්පාදකයාගේ මිල සහ ගණුම්කරුවාගේ මිල කියලා මිල ගණන් තුනක් ගැන කතා කරා පුතාලා මතකයි තුනම මතක් කරමුද හරි මුලින්ම තියෙනවා කොයි මිලද පුතේ මූලික මිල දැන් ওই මූලික මිලට අඩංගු වෙන්නේ මොනවද ඒකක් දැනගන්න එපැයි නිෂ්පාදන පිරිවැය ලාභයයි නේ සාමාන්‍යයෙන් බාණ්ඩේ නිෂ්පාදනය කරන්න යන නිෂ්පාදන පිරිවැය අයිති වෙනවා ලාභය එකතු වෙනවා හැබැයි තින් ලාභය කියන්නේ පිරිවැයක් ඒ නිසා ගොඩක් වෙලාවට මේක නිෂ්පාදන පිරිවැය කියලා විතරක් තිබ්බත් කමක් නැහැ නිෂ්පාදන පිරිවැය කියන්නේ මොකද පුතා භූමියට ගෙවන බදු කුලියයි කියන්නේ ශ්‍රමයට ගෙවන වැටුපයි ප්‍රාග්ධනයට ගෙවන පොලියයි ව්‍යවසායකයාගේ ලාභයයි එහෙනම් නිෂ්පාදන පිරිවැය සහ ලාභය කියන එක වෙනම තියෙන්නත් පුළුවන් පුතේ එහෙම නැත්නම් එකට තියෙන්නත් පුළුවන් ඒක ලොකුවට හිතන්න එපා හරි හරි එතකොට පුතේ මූලික මිල කියන එක නිෂ්පාදක මිල බවට පරිවර්තනය කරද්දී මොකද කරන්නේ ඔය මූලික මිලට එකතු කරනව එකක් අඩු කරන තව එකක් මොකද්ද
අර වඩ මතකද පුතා මම කිව්වා මූලික මිල කියන්නේ නිෂ්පාදකයේ භාණ්ඩේ නිෂ්පාදනය කරලා විකුණන්න සූදානම් කර ඇති අවස්ථාවේදී ඒකට දාලවන මිල අර මතකද මම ටෙඩිබියා කෙනෙක් එහෙම අරගෙන කිව්වේනේ සඳුනේ ටෙඩිබියා කෙනෙක් හදලා විකුණන්න කියලා හිතාගෙන ඉන්නකොට ඒකට දාලවන මිලනේ එතකොට ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ යා මොකක් කවර් කරගන්න එක විතරද පුතේ එයාගේ නිෂ්පාදන පිරිවැයයි එයාගේ ලාභයයි දෙක විකුණන්න සූදානම් කළ දින අවස්ථාවයි. හැබැයි දැන් මුදලාලි කෙනෙක් ඇවිල්ලා පුතා ඒ බාණ්ඩ ඉල්ලනකොට මුදලාලිට වෙනවා මොකක් කරන්නද පුතේ? සඳුනිට කොහෙන් හරි සහනාධාරයක් ලැබිලා තියෙනවා නම් ඒ සහනාධාරය අඩු කරන්න. සහනාධාරේ වෙනි පැත්තකින් හම්බෙලානේ. තේරෙනවනේ? ඒතර ඒකට මුදලාලි තායසල්ලි ගෙවන්න ඕනේ. නිෂ්පාදකත් නිෂ්පාදකට වෙලෙන්දත් ගෙවන්න ඕනේද? නැහැ. ඒ නිසා පුතේ මූලික මිලෙන් බාණ්ඩ හා සේවා මත සහනාධාර තියෙනවා නම් ඒ ටික මොනා කරන්න පුතේ? අඩු කරන්න ඕනේ. ඒ වගේම බාණ්ඩෙට ගහනවා නම් බදු බාණ්ඩ හා සේවා මත බදු තියෙනවා නම් බදු එකතු කරන්න ඕනේ. ඒ මූලික මිලට සහනාධාර අඩු කර මේක හරිනම් වෙන්න ඕනේ අනිත් පැත්තරනේ. කොහොමද වෙන්න ඕනේ? බදු එකතු කරලා සහනාධාර අඩු කරන්න ඕනේ. ඔන්න ඔය වැඩේ කළාට පස්සේ එන මිලට කියනවා පුතා අපි කොයි මිල දෙක නිෂ්පාදක යාගේ මිල. එහෙනම් පුතේ මොකක්ද නිෂ්පාදක මිල කියන්නේ? මූලික මිලට බාණ්ඩ හා සේවා මත බදු එකතු කරලා සහනාධාර අඩු කරාට පස්සේ ලැබෙන මිල. ඔක තවත් විදිහකින් කියනවා මෙහෙම වාඩ මතකද මෙහෙම කෝවා නිෂ්පාදන ස්ථානේ මතකයි ඒක? වෙළඳුන් කරා බාණ්ඩේ ඉවත්ව යන විට ඊට අදාළවන මිල කියලා. නිෂ්පාදනය කරපු තැනින් බාණ්ඩේ අරගෙන යනකොට නිෂ්පාදකයට ලැබෙන මිල. තේරුණානේ? හරි ඊට පස්සේ පුතා මේක ගෙනහිල්ල වෙළඳපොලේ විකුණන්න දාලා තියෙනවනේ. විකුණන්න දාලා තියදී ගණුම් කරු මේකට ගෙවන මිලක් තියෙනවනේ. ආන්න එකට කියන මොන මිල කියලාද? ගණුම් කරු වාගේ මිල. ඒක හොයන්නේ පුතා නිෂ්පාදක මිලට එකතු කරනවා අතන ඉඳන් බාණ්ඩේ ප්‍රවාහනය කරන්න කියපු මොකද්ද? ප්‍රවාහන පිරිවැය. ප්‍රවාහන පිරිවැය විතරක් ඒක වෙලෙන්දෙක් තමන්ගේ බාණ්ඩය අරන් ඇවිල්ලා ප්‍රවාහන පිරිවැය විතරක් එකතු කරලා විකුණනවද පුතේ? නෑ, විකුණන වෙලෙන්දා පොඩි ලාභයක් තියා ගන්නවා. අපි ඒකට කියනවා මොකක් කියලාද පුතේ? වෙළඳ තීරුව, ට්‍රේඩ් මාර්ජින් එක. වෙළඳ තීරුව එකතු කරනවා. ඊට පස්සේ පුතා තව පාරිභෝගිකයට පණවන බදු තියෙනවා නම් ඒ වැඩ් බදු වගේ දේවල්. ඒ පාරිභෝගිකය ගෙවන්න ඕනේ මේ බදු නේද පුතේ? ආන්නේ වගේ බද්දක් තියෙනවා නම් පුතේ ඒකත් මේකට එකතු කරනවා. අපි ඔලිකන මොනා කියලා පුතේ? පාරිභෝගික යා මත පණවන බදු. ඔන්න පුතේ හොඳට බලා ගන්න ප්‍රශ්න හදලා තියෙන තැන. දැන් මතක තියාගන්න නිෂ්පාදකයාගේ මිලට, ඒ කියන්නේ පුතේ මේ බාණ්ඩේ නිෂ්පාදනය කරපු කෙනාට යම්කිසි මුදලක් ගෙවලා වෙළෙන්ද බාණ්ඩේ අරන් එනවනේ තමන්ගේ නිෂ්පාදනයක තමන්ගේ බාණ්ඩ විකුණන තැනට කඩේට. ඒ කඩේට ගෙනාවට පස්සේ නිෂ්පාදකයාට ගෙවපු මිලට අමතරව වෙළෙන්ද තව ටිකක් එකතු කරනවා. මොනවද වෙළෙන්ද එකතු කරන දේවල් ටික? වෙළෙන්ද බාණ්ඩ මෙතෙන්ට ගෙන්න ගියපු ප්‍රවාහන පිරිවැය එකතු කරනවා පුතේ. තව වෙළෙන්ද බාණ්ඩ විකුණද්දී පොඩි ට්‍රේඩ් මාර්ජින් එකක් ලාභ තීරුවක් බලාපොරොත්තු වෙනෝනේ ඒකත් එකතු කරනවා. පාරිභෝගිකයට ගහන බදු තියෙනවා නම් ආණ්ඩුව ඒකත් බාණ්ඩ මිලටම පුතේ එකතු කරනවා. හැබැයි පාරිභෝගිකයට යම් බාණ්ඩ මිලදී ගන්න අවස්ථාවන් වලදී පුතේ ආණ්ඩුව සහනාධාර දෙන්න පුළුවන්. සමහර බාණ්ඩ මිලදී ගන්න මොහොතේදී පාරිභෝගිකයට බදු ගහනවා වගේම පුතේ ආණ්ඩුව පාරිභෝගිකයා වෙනුවෙන් මොනව දෙන අවස්ථා තියෙනවද පුතේ? සහනාධාර දෙන අවස්ථා තියෙනවා. පැහැදිලිනේ? ඒව ලංකාවේ නම් ඉතින් අම්මම දැකලා නැහැ. එහෙම තියෙනවා. තේරුණානේ? අන්න එහෙම පාරිභෝගිකයාට යම්කිසි සහනාධාරයක් දෙනව නම් පුතේ ඒ සහනාධාර ටික, ඒ කියන්නේ පාරිභෝගිකයාට ලබා දෙන සහනාධාර තියෙනව නම් අන්නේ සහනාධාර ටික මොකක් කරන්න ඕද පුතේ? අඩු කරන්න ඕනේ. තේරුණානේ? ඕක තවත් විදිහකින් කිව්වොත් එහෙම මෙතෙන්දි ප්‍රවාහන තීරුවයි වෙළඳ තීරුවයි පාරිභෝගිකයා මත පනවන ශුද්ධ බදුයි එකතු කරන්න පුතේ. ශුද්ධ බදු කියන්නේ අදහස මොකද්ද? සහ පාරිභෝගිකයට සහනාධාර දෙනේව තියෙනවා නම් මෙතන මොකක් කරනවද පුතේ? අඩු කරනවා. දැන් ආයි මුලට එන්න මෙතෙන්ට. හරි, මූලික මිලට කවුරුයි එකතුලා නිෂ්පාදකයක මිල හැදෙනවද? මූලික මිලට බාණ්ඩ හා සේවා මත බදුයි බදු එකතු කරලා සහනාධාර අඩු කරනවා. බදු එකතු කළ සහනාධාර අඩු කරාට පස්සේ කවුද ලැබෙන්නේ පුතා? නිෂ්පාදක මිල. ඒ ලැබෙන නිෂ්පාදක මිලට තව තුනක් එකතු වෙනවා. මොකද්ද? ප්‍රවාහන පිරිවැය, වෙළඳ තීරුව සහ පාරිභෝගිකයා මත පනවන බදු. හැබැයි මෙතනින් එකක් අඩු වෙනවා තියනවා නම් මොකක්ද?
පාරිභෝගිකයා මත ලබා දෙන සහනාධාර. දැන් ඔය ප්‍රශ්نين අහන්නේ පුතා මොකද්ද? හොඳට බලන්න. ජාතික ගිනුම්කරණයේදී sorry වෙළඳ කොහෙද පුතේ? 23. ජාතික ගිනුම්කරණයේදී නිමැවුම ගණනය කිරීමේදී බලන්න හොඳට යඩින් ඉරක් ගහගන්න ගැනුම්කරුවන්ගේ මිලෙන් අඩු කරන අයිතමය. ගැනුම්කරුවන්ගේ මිලෙන් අඩු කරන අයිතමය. මොකද්ද අඩු කරන අයිතමය? මේක එකතු කරනවා මේකත් එකතු කරනවා මේකත් එකතු කරනවා මොකද අඩු කරන අයිතමය අඩු කරන්නේ පුතේ පාරිභෝගිකයාට ලැබෙන සහනාධාර තියෙනව නම් ඒව මොකක් කරනවද කියන්නේ පුතේ අඩු කරනවා එහෙනම් උත්තරේ කියද අංක ඒක තේරුණාද ඒක තේරුණාද රයිට් හොඳට මතක තියාන්න ඕගොල්ලෝ කීයටවත් හිතන්නේ නැති රැන් නේද පුතේ ඔය ඔය පාඩම් කරද්දී ඔය හිතන්නේ නෑනේ ආන්න ඒව තමයි පුතේ මේ MCQ පොතෙන් හයිලයිට් කරන්නේ හරි දැන් තේරුණාද දරුවෝ පොතේ තේරුණාද හරි පාරිභෝගිකයගේ මිලෙන් පාරිභෝගිකයගේ මිල ගණනය කරනකොට ගණන් කරෝගේ මිල ගණනය කරනකොට ප්‍රවාහන පිරිවැය එකතු කරනවා වෙළඳ තීරුව එකතු කරනවා පාරිභෝගිකයට පනවන බදුත් එකතු කරනවා හැබැයි පුතේ පාරිභෝගිකයට සහනාධාර දෙනව නම් ඒ සහනාධාර මොකක් කරනවද අඩු කරනවා අපි කවුරුවත් ඔක එච්චර සීරියස් ගත්තේ නැහැ එමනේ පුතේ පාඩම් කරද්දී ඔක සීරියස් ගත්තේ නැහැ නේ ආ දැන් අද මතක තියාගන්න අතනින් එකතු කරන දෙයක් තියෙනවා ඒ මොකද්ද පාරිභෝගිකයට ලබා දෙන සහනාධාර පැහැදිලිනේ හරි ප්‍රශ්න අංක 24ට යන් වියදම් ප්‍රවේශයර්ථයේ දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනීය තොග වෙනස් වීම සහ වටිනාකම් වෙනස් වීම කියන තුනේ එකතුව ඒකලේසි ඒකලේසි කියන්න පුතා දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයයි ප්‍රාග්ධන සම්පාය ඊට පස්සේ පුතේ තොග වෙනස් වීමයි ඊට පස්සේ පුතා වටිනාකම්හි වෙනස් වීමයි මේ තුනේම එකතුවට කියන නම මොකද්ද? දල දල ස්ථාවර නෑ ද ස්ථාවරයි තොගයි වටිනාකම වෙනස් වීම මොකද ඉන්නේ? දල ප්‍රාග්ධන සම්පාදනය. එයාට කියන ඉංග්‍රීසි පුර තුන කියන්නේ පුතේ gross capital formation GCF. එහෙනම් මේ තුනේ එකතුවට කියනවා කවුරු කියලා? දල ප්‍රාග්ධන සම්පාදනය. දල ප්‍රාග්ධන සම්පාදනය. හරි ප්‍රශ්න අංක 25 ආදායම් ප්‍රවේශය ගණනය කිරීම ආදායම් ප්‍රවේශය ගණනය කිරීමේදී ඇතුළත් කර නොගන්නා ආදායම් වර්ගයේ මොනවාද පුතේ ආදායම් ප්‍රවේශයට දල් දේශේ නිෂ්පාද ගන්න එකද ඇතුළත් කරගන්නේ නැත්තේ සේවක ආදායම් ගන්න ඊට පස්සේ මිශ්‍ර ආදායම් ගන්න සමාගමික ලාභ ගන්නවද කොයි එකේද සමාගමික ලාභයට එන්නේ? අනු පුළුවන් නම් කල්පනා කරලා කියන්න. මෙහෙයුම් අතරෙත්. මම ඒක ලියන්නද බලමයි. ඒ කියන්නේ ආදම් ප්‍රවේශයේ යටතේ ගන්න එකන විදිහ ලියන්නද? මේක මම ගන්නන්නේ. ඔගේ සියුම් තැන් සබ්ජෙක්ට් එකේ ඔළුවේ තියාගන්න. හරි සියුම් තැන්. සේවක ආදායම්. සේවක ආදායම් වලට එකතු කරන පුතා තව කොහොමද දල මෙහෙයුම් අතිරික්තය. ඔයාලට මතකද පුතේ දල මෙහෙයුම් අතිරික්තය ඇතුලේ තුනක් තිබ්බ කියන්න ඕනේද? මතක නැහැ. ශුද්ධ මෙහෙයුම් අතිරික්තයයි ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනයයි මිශ්‍ර ආදායමයි. මේ තුන මේක තුලේ තිබ්බා. මෙතෙන් එකතු කළා තව එකක් වාද නිෂ්පාදනය මත වෙනත් ශුද්ධ බදු ඔය තුනේම එකතුවට අපි කියනවා කවුරු කියලා පුතේ මූලික මිලට දල එකතු කළ අගය දැන් මෙයා වෙළඳ මිලට දල දේශපාලන ප්‍රෝග්‍රෑම් එකකට කරේ මේකට එකතු කරා බාණ්ඩ හා සේවා මත බදු එකතු කළ සානතර අඩු කරනවා ඒකට කියන බාණ්ඩ හා සේවා මත ශුද්ධ බදු හරි දැන් බලන්න පුතේ මේකේ සේවක ආදායම් තියෙනවද නැහැ මෙදී සේවක ආදායම් තියෙනවා තව මිශ්‍ර ආදායම් මේ තියෙන්නේ කාගේ ඇතුළේද මිශ්‍ර ආදායම් ඉන්නේ දල මෙහෙයුම් අතිරික්තය ඇතුළේ සංක්‍රාම ආදායම් ජාතික ගිණුම් වල කොහෙටවත් දාන්නේ නැහැ ඇයි පුතේ සංක්‍රාම කියන්නේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් නෙමෙයි එහෙනම් උත්තරේ මොකද්ද සංක්‍රාම මඩිකන සමාගමික ලාභ තියෙනවද මේක ඔහි හරි තැනක
කොහොමද කියන්නේ මේ ප්‍රියස් කියන්නේ සමාගමික ලාභ මේකේ කොහෙද තියෙන්නේ සමාගමික ලාභ තියෙන පුතා මෙන්න මේ දල මෙහෙයුම් අතිරේකිතේ හරියටම කිව්වොත් මෙන්න මේ ශුද්ධ මෙහෙයුම් අතිරේකිතේ ඇතුලේ වඩ මතකද මෙන්න මේකට වැටෙනවා බදු කුලී පොලී ලාභ තේරුණානි මේ මේ අහන්නකෝ සමාගමික ලාභ විතරයි මෙතෙන්ට වැටෙන්නේ සමාගම් නොවන කුටුම්බ විසින් ස්වන් රැකියාව විදිහට කරන ව්‍යාපාර වලින් උපයන ලාභ තියෙනවනේ ඒව කොතෙන්ද පුතේ ලැබෙන්නේ ඒව මිශ්‍රාදායම තුල තියෙන්නේ තේරුණානි හැබැයි කොහොම හරි ලාභ ටික ඔක්කොම මේකේ තියෙනවා පුතේ समागम वाल लाभ मेतन तीन समागम नोवन समागमिक नोवन स्वन व्यापार कुड़ा व्यापार कुटुंब सिंकन आर्थिक लाभिक मे के पड़ा मत कदी आगन इलांक मुखदे बदकुले बदकुली को मुखा के लिए शुद्ध मेह मत अनी पुदाल मत कद बदकुली पोली लाभ के मे आदय वर्ग त्रेड भी नम खेवा दे पोल आदाय दे पोल आदाय मुखा के लिए तीन මෙහෙයුම් අතිරේකිත ඇතුලේ තේරවනේ පාඩම හොඳට බලා ගන්න ඕගොල්ලන්ට මතක් වෙයි හරි එහෙනම් පුතේ ආදායම් ප්‍රේක්ෂකයට ඇතුළත් කරන ගන්න ආයතමය සංක්‍රාම ආදායම් රයිට් ඒකත් හරි දැන් මේ හැමෝම මොගුලක්ම ලියන්න එපා හොඳේ නැත්නම් අන්තිමට ඔක බලද්දි විශ්වාස දෙනවා මොනවද මේ තියෙන්නේ කියලා ඔය පොඩි වැදගත් වෙන පොයින්ට්ස් විතරක් ලියාගෙන මේක ලියන්න ඕනේ නැහැ අපි යන් ඊළඟ එකට හරි හොඳට අහගන්න ජාතික ආදායම සමතුලිත මට්ටමක කෝ පිටිපස්සේ ගෑන ළමයි එනා වෙන්නේ ජාතික ආදායම් ආදායම සමතුලිත මට්ටමක පවතින එක්තරා ආර්ථිකයක සාර්වාර්ථික දත්ත පෙළක් පහත දැක්වේ ඔගෙන් අහන පොතේ මේ ආර්ථිකයේ පරිභෝෂණ විහර මේක නම් මාර්ලේසි අව එක්කන්ට හදමු පොතේ මේක හදන්න ඔයා ගන්න මෙන්න මේ සමීකරණය y සමානයි c ධන i ධන g ධන nx පුතාල මේකේ ජාතික ආදායම කීයද බලලා කියන්න 800යි හොයන්න කියන්නේ මොන වේදමද පරිභෝෂණ වේදම එතකොට පුතා ආයෝජන වේදම මේකේ කීයක් තියෙනවා 172යි රජයේ වේදම් කීයද 150යි ඊට පස්සේ ශුද්ධ අපනයන අපනයන වලින් ආනයන අඩු කරන්න අපනයන කියන්නේ x x කීයක් තියෙනවා 98ක් ආනයන 120ක් 800 සමානයි මේ සෙට් එක මේකතු කරලා කියන්න පුතේ මට කියන්නක එකතු කරලා 8යි 2යි 6යි එකක් ඉතුරුයි 97යි 16යි අර එකයි 17යි ඊට පස්සේ 370න් අඩු කරනවා 120ක්. හරිද? වැරදි? මෙඩි ඔක්කොම එකතු කරාම 300යි. අර අඩු කරාට පස්සේ. එතකොට 300යි. ආ එකතු කළා අඩු කරාට පස්සේ ඒක 300යි. තෝ එතකොට එතකොට එන්න ඕනේ c ධන 300යි කියලාද? හරි. එතකොට මෙයා මේ පැත්තට ගෙන 800න් අඩු කිරීම 300 සමානයි c. කියද 500 සමානයි c එකලෙසි ලියා ගන්නවද ඕන නම් හදා ගන්න ඉක්මනට හරි ද හරිද 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 27 හරි පුතේ හරි මේ මේ පැත්තේ හදමු කො බලා ගන්න පුතේ රාජ්‍ය අංශයේ සහිත ආර්ථික ඔගොල්ලෝ ගෙදරදි කළා නේද මේවා එතකොට ඔගොල්ලෝ හරි දා ගන්නව නේද එහෙම නැතුව නම් කරගන්න එපා පුතේ නිකන් තේරුම් ගන්න නැහැ ඔගොල්ලෝ මේ මේක බල්ල වෙලා මේ වෙලාවේ බලන් එහෙම නැහැ වැඩ කරන දරුවෝ අනිවාර්යෙන් ගෙදර උත්තර ටික කරන් එන්න එතකොට මම වේගෙන් කරනකොට ඔයා මීට කලින් ප්‍රශ්න දැකලා නේ පුතේ හරි කෝ කෑ ගහන්න නැහැ පිටිපස්සේ राज्यांशे सहित आर्थिक पिभोजन शिथे सी सामने तुनसीधन बिंदु वैडिवे आर्थिक समतुलित निमोम पंदा पंसी अक्नातर आयोजन वेद हारसिया समतुलित निमे विन कोपमन दलम प्रश तेरुंग सीधन तुनसीधन बिंदु दशम हयाय वैडि मेके समतुलित निमोम की वै सामन 5500යි
ආයෝජන වියදමක් තියෙනවලු කීයද? අනේ ආයෝජන වියදම වැඩි වෙනවලුනේ. ආයෝජන වියදම වැඩි වෙන එක අපි ඩෙල්ටායි කියලා ලියමුද? ආයෝජන වියදම වෙනසනේ පුතේනේ කීයකින්ද? 400යි. දැන් වාගෙන් අහන්නේ පුතේ සමතුලිත නිමුමේ වෙනස කොච්චරක්ද කියලා නේද? හරි. එතකොට ආයෝජන වියදම වැඩි වුණොත් 400කින් අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ සමතුලිත නිමුම කොච්චරකින් වැඩි වෙනවද කියලා නේ. ඒක හොයාගන්න අපි කාව හොයාගන්න වෙනවද පුතේ? ගුණකය. ගුණකය හොයන්නේ කොහොමද කියන පුතා? k සමානයි 1 යට r නෙවෙයි r ගන්න එක. අපි අරයගෙන මේක සාරාත්මක සමතුලිතේ. ak සමාන 1 යට 1 ඍණ mpc. එතකොට k සමානයි 1 යට mpc කීයද මේකේ? 0.6යි. එතකොට පුතේ 1 බෙදීම 0.4. ගුණකය 2.5යිද? ඊට පස්සේ දාන පුතා මෙන්න මේ සමේ ඩෙල්ටා y සමානයි k ඩෙල්ටා i. ඩෙල්ටා sorry k සමානයි 2.5යි ආයෝජන වියදම ගුණ කළ කියන ඉක්මනට 810යි නේ 1000යි. එහෙනම් ආදායම කීකින් වැඩි වෙනවද කියලා නේද පුතේ අහන්නේ? ආදායම වෙනසනේ අහන්නේ. ආ නෙමු මේස මිලියන 1000යි. මිලියන 1000යි. හරිනේ. දැන් ගොඩයි ලියනකොට මට පේනවා ඔයගොල්ලෝ ගෙදරදි කරන් හෙවිල නැහැ කියලා. එහෙමනම් මේ හන දෙයක් කරද්දී ඕනම දෙයක් කරද්දී පුතා ක්‍රම දෙකක් තියෙනවා. පළදායි ලෙස කිරීම සහ පළදායි නොවන විදිහ. ඒක පළදායි නැහැ. හරිද? වා හිතන්න එපා පාස් එකේදී අම්මෝ MCQ paper set එකක් කරානේ කියලා වෙලා උගලන් රිසර්ච් හදින් නැහැ පුතේ. වා ගොළුෙන් මේ ඩික් කරන්න ඕනේ. වා ගෙදරදි කරන් එන්නේ නැතුව නම් වාඩි වෙලා ඉන්න එපා. තේරවන්නේ නැහැ හොදේ. හරි යම්බුදා ඊළඟයකට සරල ආර්ථිකයක පරිභෝජන රටාවේ සිදු වී ඇති වෙනස් වීමක් හේතුවෙන් ඉතුරුම් ශ්‍රිතය S1 සිට S2 දක්වා දකුණට විතැන් වී ඇති ආකාරය පහත දැක්වේ. එම වෙනස් වීම ගුණකයට සහ ආන්තික ඉතුරුම් නැමියාවට බලපාන ආකාරය. මෙන්න මේක පොඩ්ඩක් පුතේ තර ලකුණු තුනක් දාලා මක් කරගන්න වැදගත් එකක්. S S එක එක වැදගත් ප්‍රශ්න පුතේ දැන් මෙතනින් ඉඳන් මෙතෙන්ට මේක අඩු වෙනකොට කියන්න පුතාලා ගුණකයට මොකද වෙන්නේ චුට්ටක් ඉන්න පුතේ මෙයා මෙතනින් ඉඳන් මෙතෙන්ට අඩු වෙනකොට මෙයාගේ බෑවුම මොකද වෙන්නේ කියන්නේ දැන් ඔයාට ඉනිමගක් මෙහෙම තියෙන එකද යන්න ලේසි මෙහෙම තියෙනකොට යන්නද ලේසි පුතා දන්නව ගුණකය හොයන්න තියෙන තවත් එක සමීකරණයක් තමයි 1 යට MPS. මෙහෙම හොයන්නත් පුළුවන් අර භාවිතා කරපු විදිහට 1 ඍණ MPC කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් 1 න් MPC අඩු කරාට පස්සේ කවුද ලැබෙන්නේ? MPS ම තමයි. මොකද ඒ දෙන්නගේ එකතුව 1ට සමානයි. දැන් වා කල්පනා කරන්න පුතා මෙයා මෙතෙන්ට එනකොට මෙයා අඩු වුණානේ. මෙයා අඩු වෙනකොට ගුණකයට මොකද වෙන්නේ? දැන් අපි හදලම් පෙන්නමු. එක බෙදීම මෙතන තියෙන්නේ 2 කියලා හිතන්නකො. ගුණකය කීයද? sorry මේ 2 නෙවෙයි. මෙතන තියෙන 0.2 කියලා හිතන්නකො. ගුණකය කීයද පුතා? 5යි. එක බෙදීම මෙතන 0.1 කියලා හිතන්න බැවුම අඩු වුණා? 10යි. එහෙනම් පුතේ බැවුම අඩු වෙනකොට ගුණකය මොකද වෙන්නේ? වැඩි වෙනවා. බැවුම අඩු වෙනකොට ගුණකය වැඩි වෙනවා. තේරුණානේ? එතකොට මෙන්න මේක වට මම කියලා දීලා තියෙනවද පුතේ? ආන්තික ඉතුරුම් නැමියාවයි MPS සහ ගුණකය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. තේරුණානේ? ආන්තික පරිභෝජන නැමියාව සහ ගුණකය අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. ඔය දෙක කියලා දීලා ඇති සමහර විට.
ආන්තික පරිභෝජන නමියාවයි ගුණකයයි අතර තියෙන ධන සම්බන්ධයක් ආන්තික ඉතුරුම් නමියාවයි ගුණකයයි අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් ආයේක තව එකක් අහනවා ඉතින් ආන්තික ඉතුරුම් නමියාවට මොකද වෙන්නේ කියලා අපි ඒක හොයාගෙන ඉන්නේ අර ගෙහුවේ ආන්තික ඉතුරුම් නමියාව මොකද පොදේ වෙන්නේ මොකද වෙන්නේ අඩුවේ එහෙනම් උත්තරේ මොකද වැඩිවේ අඩුවේ උත්තරේ 3 වැඩිවේ අඩුවේ ප්‍රශ්න අංක 29 ඔයා මේ MCQ වලින් ගේමක් ගහන්න නම් ඔයා වැඩ තුනක් කරන්න ඕනේ පියවර තුනක් තියෙනවා මොකද පුතේ පියවර තුන මෙන්න මේ පියවර තුන අනුගමනය කරන්න පුතේ පළමු පියවර දැන් ලබන සතියේ කරන්න ඕගලන්ට MCQ papers 3 නෙමෙයි 4 නෙමෙයි කියද 5 ඔයා මෙන්න මේ ස්ටෙප් තුන අනුගමනය කරන්නේ පළවෙනි පියවර පස්වෙනි පේපරේ මුල් ප්‍රශ්න 25 තනියෙන් කරන්න ඕනේ ඒක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක ඒ අදාළ පන්තියට සහභාගී වෙලා හොඳට ඒක අහගෙන ඉන්න ඕනේ. තුන්වෙනි ස්ටෙප් එක ඔයාට තේරෙන්නේ නැති ප්‍රශ්න ටික රවුම් කරලා නැවත් ගෙදර ගිහිල්ලා ඔයා නැවත බලලා තේරෙන්නේ නැති ප්‍රශ්න ටික හදා ගන්න ඕනේ. ඒකට ඔයාට help එකක් විදිහට වීඩියෝ එකක් මම දානවනේ. ඔය ස්ටෙප් තුන අනුගමනය කරනවා නම් ඔයා MCQ පේපරේ A level පේපරේ පළවෙනි දවසේදී උසස් පෙළ විභාගයට වාඩි වෙච්ච පළවෙනි දවසේදී අසරණ වෙන්නේ නැහැ පුතේ. මතක තියාගන්න. A-level paper එලියන පළවෙනි දවසේ පළවෙනි paper එක තමයි ආර්ථික විද්‍යා MCQ paper. ඕක අසරණ වුණොත් පුතේ මුළු විභාගෙම සදා සොත්ති. ඒක හින්දා ඒක ගේමක් ගහන්න නම් ඔයා ඒකට උපරිම නැහෙන්න. හරිද මුළු paper මුළු විභාගෙම ඉවරයි. තේරුණානේ? ඒකින්ද ඒ වෙනුවෙන් උපරිම ප්‍රැක්ටිස් කරන්න ඔය පියවර තුන කරන්න. මේකෙන් ඔයාව බේරගනීවි. තේරුණා? හරි. එන්න පුතේ ඊළඟ එකට S සමානයි ඍණ 260 ධන 0.4y කියලා සමීකරණයක් තියෙනවා. ඒක පරිභෝජන ශිතයක්ද ඉතුරුම් ශිතයක්ද? ඉතුරුම් ශිතය. හැබැයි පුතේ ඔයගෙන් අහන්නේ මෙහෙම එකක් කොහොම එකක්ද? මුළු පරිභෝජනය ජාතික ආදායමට සමාන විය හැකි නෙමෙවම. මේ මොකද්ද පුතේ මුළු පරිභෝජනයේ ජාතික ආදායමට සමානයි කියන්නේ මුළු ජාතික ආදායමම පරිභෝජනය කරනවලු පුතේ මුළු ජාතික ආදායමම මුළු ආදායමම පරිභෝජනය කරනවා කියන එකේ අදහස මොකද්ද ඔන්න එකෙක් ඉන්නෝ මුළු පඩියම කනව බොන ඔක්කොම ටික කරනවා මොකද්ද ඒක තේරුම ඉතුරු කරන්නේ නැහැ එහෙනම් යහනි ඉතුරුම ශුන්‍ය වෙන්නේ කොයි ආදායම් මට්ටමද කියලා නේද ආ එහෙනම් පුතේ කොහොමද ඒක හොයන්නේ ඉතුරුම් වලට බිඳුව දාන්න එතකොට බිඳුව දාලා මේක හොයන්න 260 ධන 0.4y මෙයා කියන්නේ මේ පැත්තට. එතකොට 260 සමානයි 0.4y. දෙපැත්තම බෙදන්න පුතා 0.4ෙන් 0.4ෙන්. මේකට මේක කැපෙනවා. 24ට 4 ඒවා 6යි. ඉතුරුයි 20ක් 5යි 0.5යි. 650 සමානයි y ද? හරි. ප්‍රශ්න අංක 30. එනික වේගෙන් වේගෙන් යනවනේ. අද කට්ටිය මාර හැපි වුණානේ අර මොකද්ද විල්ලමස පිම් කළේ සී කියලා ගල්ලානේ. නෑ ලේසි වුණාට ඒ ප්‍රශ්න ටික වටිනවා. හොඳයි ප්‍රශ්න ටික මාර වටිනවා. හරි ප්‍රශ්න අංක 30. කල්පිත ආර්ථිකයක ස්වාධීන වියදම් ගුණක 5කි කොකෝ පිටිපස්සේ දරුවෝ ටික කල්පිත ආර්ථිකයක ගුණකය කීයද 5යි ආයෝජනි අන්න ආයෝජන වියදම ඉහළ යාම නිසා පරිභෝජන වියදම කීයකින් වැඩි වුණා කියනවද ආයෝජන වියදම වැඩි වෙනකොට පරිභෝජන වියදම වැඩිලා පොතේ 400කින් ආයෝජන වියදම ඉහළ යාම කොපමණද මේ මේක ළමයි ආයෝජන වියදම වැඩි වෙනකොට පරිභෝජන වියදම වැඩි වෙනවා කියලා සම්බන්ධයක් නැහැ පුතේ. හරිද? වෙන්නේ ආයෝජන වියදම වැඩි වෙනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමතුලිත ජාතික ආදායම මේ වගේ කීප ගුණයකින් වැඩි වෙනවා. සමතුලිත ජාතික ආදායම කීප ගුණයකින් වැඩි වෙනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒකෙන් කොටසක් පරිභෝජනයට එකතු කරනවා. එතකොට පරිභෝෂණ වියදම වැඩි වෙනවා. එනිසා ආයෝජන වියදම වැඩි වෙනකොට පරිභෝෂණ වියදම කොච්චරකින් වැඩි වුණාද කියන කෝහා ගන්න කලින් පුතේ. ආයෝජන වියදම වැඩි වෙනකොට ආදායම කොච්චරකින් වැඩි වුණාද කියලා හොයාගන්න ඕනේ. තේරුණානේ?
ආදායමෙන් පස්සේ තමයි කවුරු වැඩි වෙච්ච ප්‍රමාණය හොයාගන්නද? මෙයා වැඩි වෙච්ච ප්‍රමාණය හොයාගන්නේ. ඒතර ඔයාගෙන් අහන්නේ පුතේ ආයෝජන වියදමේ ඉහළ යාම කොච්චරක්ද කියලානේ. එහෙනම් ඔයා අයි රිවර්ස් එකට එන්න. මොකද්ද? මේකේ මෙයා වැඩි වෙච්ච ප්‍රමාණය හොයාගන්න. එයාගෙන් පුතා මෙයා වැඩි වෙච්ච ප්‍රමාණය හොයාගන්න. තේරුණානේ? මෙයාගෙන් මෙයා කොච්චර වැඩි වුණාද කියනක හොයාගන්නම්. මෙයයි මෙයයි අතර සම්බන්ධයක් තියෙනවා. මෙයයි මෙයයි අතර තියෙන සම්බන්ධය තමයි ආන්තික පරිභෝජන නැමියාව. මොකද පුතේ ආන්තික පරිභෝජන නැමියාව කියන්නේ සමතුලිත ආදායම වෙනස් වීම නිසා නැත්නම් නිමවුම වෙනස් වීම නිසා නැත්නම් වැය කළ හැකි ආදායම වෙනස් වීම නිසා පරිභෝජන වියදමේ හට ගන්නා වෙනස අනුපාතයක් හෝ ප්‍රතිශතයක් ලෙස දැක්වීම. තේරුණානේ? ඒක වෙන සමීකරණ මොකද පුතේ? MPC සමානයි ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. නමුත් මේක සරලාර්ථිකයක් කියන හින්දා සරලාර්ථයක් කියලා කියනවද? එහෙම නෑ. කොහොම හරි YD කියලාම දාමුකෝ. ඉතින් අවුලක් නෑ. ඊළඟට තියෙන අවුල තමයි පුතේ ඕකේ පරිභෝජන වියදමේ වැඩිවීම දන්නවා. මේක තමයි හොයාගන්න ඕනේ. මේක දන්නේ. ඒක හොයාගන්න තියෙන විදිහක් තියෙනවා. ඒ තමයි ගුණකයෙන්. ගුණකයේදීත් මං වාට ෂෝට් ෆෝම් එකක් කියලා දීලා තියෙනවා පුතේ. හරිද? පුතාට මතක නම් කියන්න ගුණකය පහක් එන්නේ ආන්තික පරිභෝජන නැමියාව කීයේද? 0.8. ගුණකය හතරක් එන්නේ 0.75. ගුණකය 10ක් එන්නේ 0.9. හදලා පෙන්වන්න ඕනද? නැත්තම් මේක මතක තියාගන්න පුළුවන්ද? පුළුවන්. මේක දන්නවනේ. හරි. එහෙනම් පුතේ ඔතන තියෙන ගුණකය කීයද? 5යි. ගුණකය 5යි නම් අනිවාර්යෙන් ආන්තික පරිභෝජන නැමියාව කීයද? 0.8යි. එහෙනම් පුතා 0.8 සමානයි ඩෙල්ටා C කීයකින් වැඩි වුණා කියලා කියනවද? 400කින්. ඔයාලට ඩෙල්ටා Y හොයන්න පුළුවන්. YD හොයන්න පුළුවන්. කොහොමද පුතා හොයන්නේ? මේ දෙන්නා මාරු කරන්න. ඩෙල්ටා YD සමානයි 400 බෙදීම 0.8. 400 දශමයෙන් බෙදන්න පුතේ. උත්තරේ එනවා 500. බෙදලා බලන්න උත්තරේ එනවා පුතේ 500යි. හරි, එහෙනම් ආදායම වැඩි වෙලා තියෙනවා පුතේ කීයකින්ද? 500කින්. දැන් ඒත් අහන්නේ අපෙන් කවුරු වැඩි වීමද පුතේ? ආයෝජන වියදමේ වැඩි වීම කොච්චරක්ද කියලා. ඒක හොයන්න ඩෙල්ටා Y සමානයි K ඩෙල්ටා I කියන සමීකරණයට එන්න. හරි. ආදායම කීයකින් වැඩි වෙලාද පුතේ? 500කින්. ඒතර එතන වැය කළ හැකි ආදායම ආදායම කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා පුතේ. හොඳේ. ඊට පස්සේ ගුණකය කීයද? 5යි. වඩෝණි ආයෝජන වියදමේ වැඩිවීම හොයන්න නේද පුතේ? ආ, දෙන්නම බෙදන්නේ කීයෙන්ද? 5යි. එතකොට එනවා 100 සමානයි ඩෙල්ටා 5යි. නිකමඩ අතුස්සන්න පුතේ. ඔක හරි කට්ටි ඉන්නවනම් උඩ අතුස්සන්න. ටික දෙනයි. ඒ කියන්නේ පොඩි අවුලක් තියෙනවා. මේක ඇවිල්ලා එච්චර මාරු ප්‍රශ්නකුත් නෙමෙයි. හොඳේ. තේරුණාද? හරි. දැන් ඔයාලා මේ පාඩම කරද්දි මේ වගේ ගණන් ෂොක් එකට හැදුවා. හොඳේ. ඔයා විහිං විනාශ කරගත්ත විසක්කා. මං එහෙම අවුල්යන් උගන්වල නෑ ඔයගලන්ට. උත්තරේ අංක එක එක නේද? හරි, ළමයි එන්න ප්‍රශ්න අංක 31ට. අපි යනවා දැන් මොන පාඩමටද? මුදල් බැංකු පාඩමට. මුදල් හා බැංකු ක්‍රම කියන පාඩමට. අපුතේ බලගෙන බෝඩ් එක දිහා. හරි. පහත සඳහන් මුදල් සංරචක අතරින් ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීමට අයත් ආසන්න මුදල් සංරචකය කුමක්ද? පුතා ඉක්මනට වේගෙන් කියන්න. ආසන්න ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීමට අයිති වෙන වත්කම් ටික ඉක්මනට. CP, DDP, TSDP, TSD, NRFC, RDFCBU. දැන් මේක බලන්න ඇතුළත් වනද නොවනද අහන්නේ පුතේ. කො ඇතුළත්? හරි, පහත සඳහන් මුදල් සංරචක අතරින් ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීමට අයත් ආසන්න මුදල් සංරචකය කුමක්ද? දැන් පුතේ මේ ඉස්සෙල්ල කියනකො මේකේ තියෙන ආසන්න මුදල් සෙට් එක මේ ආසන්න මුදලක්ද? මහජනතා සතුව ආහාර මුදල් ආසන්න මුදල් නෙමෙයි. මේක ආසන්න මුදලක්ද? ඉල්ලුම් තැන්පතු ආසන්න මුදල්ද? නෑ. ආසන්න මුදල් වෙන්නේ මේ කට්ටිය. ඒ සෙට් එක ආසන්න මුදල්.
හරි එහෙනම් ඕකේ බලන්න විදේශ ව්‍යවහාර බැංකුවේ ඒකකවල ඇති ආසන්න මුදල් ඒ මොනවාද විදේශ ව්‍යවහාර බැංකුවේ ඒකකවල තියෙන ආසන්න මුදල් කියන්නේ මෙන්න මේ දෙන්න නේ ඒ දෙන්න නේද එහෙනම් ඉතින් ඒකයි තියෙන්නේ හරි නේද අනිත් අය ඉන්නවද බලපත්ලාභී මූල්‍ය සමාගම් වල තියෙන ආසන්න මුදල් මම බලපත්ලාභී මූල්‍ය සමාගම් වල තියෙන ආසන්න මුදල් අයිති වෙන්නේ M4ට ලියාපදිංචි මූල්‍ය සමාගම් වල තියෙන දැන්බදු ATM4 බලපත්ලාභී විශේෂිත බැංකු වල තියෙන ATM4 මහජනතා අවසත වාණිජ බැංකු වල තියෙන ඉල්ලුම් දැන්බතු මේ තියෙන නමුත් එයා ආසන්න මුදලක් නෙමෙයි හරි ප්‍රශ්න අංක 32 संसरण प्रवेगे अटाई निष्पाद මුන්දෙන්නම හරි එතකොට p සමානයි 5 ඉනන් නාමික දල දිශේ නිෂ්පාති කියන පුතෝ p y 5 ගුණ කරනවා 80 කියද පුතේ 400යි ඒක හදන්න නැතුව කියන්න පුළුවන් ඇයි මේ පැත්තේ 400 නම් මේ පැත්තේ කොහොමද 400යි එන පුතේ උත්තරේ 5 400 පිළිතුරු අංක 2 දැන් දරුවෙකුට හිතෙනවා නම් මේක ස්පීඩ් වැඩි කියලා පුතේ ඒගොල්ලෝ ආපුවතාවක් ඕකේ වීඩියෝ එක ෂෝ එකේ බලන්න මට හැබැයි මෙහෙමයි දැන් අර समहार एवट व्यूस तीन गुड़ हेतु तम गुड़ बलनवा पिटे बल हिता बे मुकदान पिटे पेपर ऐने आसाव बलंग इन वेरे पेपर ऐन तो बन बैनी हा भाई पो तरगत धरू इन पिट प्लात ये धरू बल लघु पीरी सक सत्ती हर मे ओगुल्लो नितर नितर बलन एक प्रवणता आवयाक හරි එන්න පුතේ ප්‍රශ්න අංක 33ට මේ බලන්න මූල්‍ය ප්‍රතිපත්තියේ උපකරණයක් වශයෙන් විවිධ වෙළඳපොළ කටයුතු යටින් ඉරක් ගහගන්න එක දන්නෝ ඕන චූටි පොඩි එකෙක් දන්නෝ විවිධ වෙළඳපොළ කටයුතු කියන්නේ මහ බැංකුව සුරකම්පත් විකිණීම සහ මිලදී ගැනීම උත්තරය කීයද 3 සුරකම්පත් මිලදී ගැනීම සහ විකිණීම උත්තරේ 3 ප්‍රශ්න අංක 34 අන්නේක චුට්ටක් හිතන්න ඕනි ප්‍රශ්නයක් ඒකට ඕනනම් राज्य सहित संगुत आर्थिक पूर्ण सेवा नियुक्ति मट्टम करस्तावर बधु रुपियल मिलियन हेटकिन कपादमीम तीरने सलकन्न आर्थिके पवतिन समाहार इलुम्षिते इसमाने दिशियदन विंदसमाताय पहाई वैवे නව සමතුලිත ජාතික ආදායම කොච්චරද පරිභෝජන ඉල්ලුමේ ඉහළ යාම කොච්චරද රුපියල් මිලියන කියලා අහන්න පුතේ නව සමතුලිත ජාතික ආදායම කොච්චරද කියලා නේද අහන්නේ ඊට කලින් තිබ්බ සමතුලිත ආදායම හොයා ගන්න ඕනේ මේකේ පුතා E සමානයි 200 ධන 0.75යි y मड़े कहते तिब्ब समुद्र जाति का समुद्र जाति का वही समान है बलागन वेद करते हैं वही समान है मे तीन पुदे मुन रेखा वे रेखा मे कहते कौर इन वे सी तिन्नवा आई तिन्नवा जी तिन्नवा इन तिन्नवा එනම් පුතේ කෙලින්ම අරයට සමාන කරන්න 200.75y තේරුණා ඊට පස්සේ මෙයාගේ එන්න මෙහෙට y රින 0.75y සමානයි 200 0.25y සමානයි 200 දෙපැත්තම බෙදන්න 0.25 පුතේ y සමානයි කීය බෙදන්නකෝ මේක හර
හරසියද දෙසියයට විසි පහේවා අටයි අතර එඩිවෙන අටයි අටයි බින්දු දෙකයි අටසීයයිනේ අටසීයයි අටසීයයි දැන් ඔය හොයා ගත්තම ගත්ද පුදේ ඉස්සර වෙලා තිබ්බ කලින් තිබ්බ මොකක්ද කෝ පිටිපස්ස ගැන ඕගලන්ට තේරෙනවා පුතා මේ ගත්ත විදිය ඇයි කොහොමද මෙහෙම සමාන කරේ දැන් උන අද ගිහලා හිතන්නේපා සර් එතකොට පුළුවන්ද මෙහෙම වයි සමානේ පරිභෝජන ශිතේ සමාකරනකන් එහෙම නෙමෙයි මේ ඇවිල්ලා මොන ශිතේ නෙමෙයිද පරිභෝජන ශිතේ නෙමෙයි කොයි ශිතයද ඊ දැන් ඔයාලට මේ කොහේ හරි තැනක දැක්කොත් එහෙම සී සමානේ 100 දන 0.8 වයි කියලා ඕක විතර සමාන කරන්න යන්නේ එහෙම නෑ හොදේ මොංගල් වෙලා බලන් ඉඳලා එහෙම කරන්නේ මේ මොන ශිතයද ඊ අහනවා සර් අර කොහොමද දැන් මේ පරිභෝජන ශිතේ විතර සමාන කරේ ඊට පස්සේ මම අනිත් පැත්ත හොඳේ වැන්දේ කියලා බලපිය ඉස්සරහා තියෙන සීද ඊද කියලා ආ ඊනේ හරිද එහෙමත් ලියන්න පුළුවන්ද සර් කියලාත් අහනවා නෑ එහෙම පුළුවන් ඒ වෙන්නේ අර ඔක්කොලම ටික එකතු කරාට පස්සේ දැන් මේක ඇතුලේ කවුරු කවුරු ඉන්නවද සී දන අයි දන ජී දන එන්නේ ඔක්කොලම ඉන්නවා පැහැදිලි හරි දැන් පුතේ අහන්නේ මේ සමුදිච්ඡාතික ආදේමද නෑ අලුත් එක කොහොමද ඒක කරන්නේ ඔයා බලන්න බදු කපා හැරියහම මේ ජාතික ආදායම තව කොච්චරකින් වෙනස් වෙනවද මට එකක් කියන්න පුතා බදු කපා හරිනකොට ජාතික ආදායම වැඩි වෙනවද අඩු වෙනවද බදු කපා හරිනකොට ජාතික ආදායම වැඩි වෙනවා ඒක කොච්චරකින් වැඩි වෙනවද කියලා කොහොමද හොයාගන්නේ බදු ගුණක හොයන්න ඕනේ බදු ගුණක හොයන සමීකරණ කියන්න පුතා k සමානයි ඍණ MPC බෙදීම 1 ඍණ MPC කොහොම පුතා MPC මේ අහන්න පරිභෝජන ශිතයේ මෙතන තියෙන කෙනා ගත්තත් ඊ ශිතයේ මෙතන තියෙන කෙනා ගත්තත් ඒ දෙන්නම පුතේ එක්කෙනා හේතුව අයි දන ජී දන එන්එස් කියන ඔක්කොලම ස්වායත්ත වියදම් ඒගොල්ලෝ ඔක්කොලම ස්වායත්ත වියදම් වෙනකොට බෑවුම තියෙන මෙන්න මෙතන කෙනා අනිවාර්යයෙන්ම පරිභෝජන වියදමේ පරිභෝජන ශිතයේ බෑවුම විතරයි වෙන එකක් එකතු වෙන්නේ මෙහෙම 0.1 දශම ගණන් තියෙන වෙන අයි වල තිබුණද ඒ ජී වල මෙහෙම 0.1 දශම ගණන් තිබුණද nx වල තිබුණද නැහැ එසම් මෙයාම අතෙන්ට ගන්න පුළුවන් පුතේ එහෙනම් හදන්න කීයද ඍණ 0.75 අඩු කිරීම 1 ඍණ 0.75 එතකොට පුතේ ඍණ 0.75යි මෙතන එන්න 0.25යි උත්තරේ ඍණ 3 උත්තරේ ඍණ 3 හරි ඊට පස්සේ බලන්න මේ කියන විදිහට බදු 60කින් කපා හරිනකොට ජාතික ආදායම කොච්චරකින් වැඩි වෙනවද ඒක බලන්න ඩෙල්ටා y සමානයි k ඩෙල්ටා t කියන සමීකරණයට එන්න k ආව ඍණ 3යි බදු කීයකින් කපා හරිනවද ආන්න වැදගත් වෙනක් මේ බලන්න බදු 60කින් කපා හරිනව නම් ධන 60 දාන්න බෑ පුතේ කීය දාන්න ඕනි ඍණ 60 දැන් මෙයා මෙයාගෙන් ගුණ කරාට පස්සේ ධන 180යි දැන් පුතේ කලින් තිබුණ නේද ජාතික ආදායම කීයක්ද 800ක් එහෙනම් අලුත් එකට තව කීයක් එකතු වෙන්න ඕනද එතකොට පුතේ නව ජාතික ආදායම කීයද 980යි ඔය ගානත් තනියම හදන්න ප්‍රැක්ටිස් කරගන්නවා කියන්නේ ලොකු හැකියාවක් වෙනවා පුතේ උත්තරේ තියෙනවද 981ක් තියෙනව නේද හැබැයි තව එකක් අහනවා මොකක්ද එහන්නේ පරිභෝෂණ වියදමේ ඉහළ යාම පරිභෝජන වියදමේ ඉහළ යාම හොයන්නවා මේ සමීකරණයට එන්න පුතේ MPC සමානයි ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා Y D ආන්තික පරිභෝජන මෙයාව කීයද 0.75යි පරිභෝජන වියදම කොච්චරකින් වැඩි වෙනව කියලා දෙන්නද හොයාගන්න ඕනේ ජාතික ආදායම කීයකින් වැඩි වුණාද 980කින් නෙමෙයි 180කින් 180 ගුණ කරන්න කීයෙන්ද 0.75 ගුණ කිරීම 180 සමාන ඩෙල්ටා C උත්තරේ චුට්ටක් බලලා කියන්න 235 සමානයි ඩෙල්ටා C අනිවාර්යයෙන්ම gederadi හැදිය යුතු ගානක් අවබෝධයෙන් හැදිය යුතු ගානක් මම දන්න ගොඩක් කවුන්ට තේරුණේ නැති වෙන්නත් පුළුවන් හැබැයි ඉතින් දැන් නොතේරුණාට කමන්නේ ඔයා උත්සාහයෙන් මේ ගණන් හදන්න තේරුම් ගන්න. ඔවා තියෙනවා කියලා පෙන්වන්න තමයි පුතේ මම මේ পেපර් ක්ලාස් එක පටන් ගත්තේ. තේරුණානේ? ගත්ත විදිය පොඩ්ඩක් ආයි කියමුද නිකන්? ආ කියමු. කොබලන් ඊට පස්සේ
y ඊට සමාන කළා කලින් සමතුලිත ආදායම ආදායම ගත්තා ඊට පස්සේ ගුණකය හොයාගෙන බදු 60ක් කපා හැරියාම තව කීයකින් ආදායම ආදායම වැඩි වෙනවද කියලා හොයාගත්තා ඒක කලින් එකට එකතු කරලා නව සමතුලිත ආදායම හොයාගත්තා ඊට පස්සේ ජාතික ආදායම 180කින් වැඩි වෙනකොට අන්තික පරිභෝජන මියා පාවිච්චි කරලා පරිභෝජන වියදම කොච්චරකින් වැඩි වෙනවද කියලා හොයාගත්තා තේරුණානේ හරි බලන්න බල්ල ඉගෙන ගන්න මේ හන්න බය වෙලා ඉන්න එපා මේ වගේ ගණන් වලට මේවා අභියෝග මේවා දිනන්න උත්සාහ කරන දරුවෝ විතරයි කොට යන්නේ දැන් මේ වෙලාවේ ගාන තේරුණා කියලා අදිටක් සේරු වෙන්නත් එපා තේරුනේ නැහැ කියලා පුතා අවතක් සේරු වෙන්නත් එපා හැම දෙයක්ම මිනිස්සු මොකක් කරගන්න ඕනේද උත්සාහයෙන් දිනන්න ඕනේ හරිද එහෙම නැත්නම් මේ ගියාත්නේ පොලිස් කරලා ආර්ථික විද්‍යාව පිටිපස්සට මොකක් මේව කළා මොලියට දාලා එවන්නේ තේරුණානේ ඔයගොල්ලෝ මෙහි ඇවිල්ලා මේක මහන්සියෙන් තමයි ඉගෙන ගන්න. හරි එන්න ප්‍රශ්න අංක 35ට. පුතේ බැංකු පද්ධතිය තුළ කඩයුතු කරන එක් වාණිජ බැංකුවක් සතුව මිලියන 4000ක මොනව තියෙනවද? තැන්පතු තියෙනවලු. මේකත් ඔයගොල්ලෝ හිතනවට වඩා ටිකක් වෙනස් විදිහේ ගානක්. ඒකෙත් තියෙන පොඩි පටලවපු ගතියක්. හොඳේ? මම මේක මගන්නද? මගන්න. හරි. බලන්න පුතා තැම්පතු කීයක් තියෙනවද ඔය ගානේ? ඇහෙන්නේ නැහැ. 4000. සංචිත නෙවෙයි සෝරි අදිසංචිත කොච්චරක් තියෙනවද පුතේ? අදිසංචිත දැනටමත් කීයක් තියෙනවා කියනවද? 500යි. මෙයාගේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය කීයයි කියලා කියනවද? දැන් මේක 100ට 10ට මුගක් කරනවා කියනවද? 100ට 10ට අඩු කරනවා. අඩු කරාට පස්සේ අදිසංජිත කොච්චරක් කියලා නේද පුතේ අහන්නේ? හරි. දැන් දැනට අදිසංජිත කොච්චරක් තියෙනවද? 500. මේ තැම්පතුෙන් තියාගෙන යන්න ඕනි කරන සංජිත කොච්චරක්ද කියලා බලන්න පුතේ. මේ තැම්පතුවේ තියාගෙන යා යුතුයි 4000ට කීයක්ද? 100ට නෑ 20ක් නේ කලින් තියාගෙනලා තියෙන්නේ. දැන් කීයක්ද? ඒක අඩු කරනව නේද? 100ට කීයක්ද? එතකොට තියාගෙන යන්න ඕනේ කියලා පුතේ 400. එතකොට පුතේ කලින් බලන්න ඕනේ කලින් තිබ ගන්න බලන්න වෙනවානේ. හරි කලින් 100ට කීයක්ද 20ක් තියාගෙන ඉඳලා තියෙනවා. එතකොට කීයක්ද 800ක් තිබිලා තියෙනවා. කෑ ගන්න එපා 800ක් තියාගෙන යන්න ඕනි කම තිබිලා තියෙනව නේද? හරි. 800ක් තියාගෙන යන්න ඕනි කම තිබිලා තියෙනවා. එයා වැඩිපුර තව කීයක් තියාගෙන යනවද පුතේ? වැඩිපුර තව 500. ඒ කියන්නේ ඔක්කොලම සංජිත කලින් කීයක් තිබිලා තියෙනවද? අර 800ට වැඩිපුර තියාගෙන ගියපු 500ක් එකතු කරන්න පුතේ. එතකොට කීයද ඔක්කොම? 1500. එහෙනම් කලින් සංජිත ඔක්කොම කීයක් තිබිලා තියෙනවද? 1300යි. හරි. දැන් ඊළඟට බලන්න ආයේ මේක අඩු කරනවා 4000ට කීයද තියාගෙන යන්න ඕනේ? එතකොට මෙයා තියාගෙන යන්න ඕනේ කීයද? 400යි. දැන් පුතා එයා ගාව ඔක්කොම සංචිත කීයක් තිබ්බද? 1300යි. හොඳට බලගන්න 1300ෙන් දැන් කීයද තියාගෙන යන්න ඕනේ? එතකොට පුතා එයා ගාව තියෙන ඔක්කොම මේකෙන් අඩු කළවන් දැන් අදි සංචිත කීයද? දැන් එයා ගාව අදි සංචිත කීයක් තියෙනවද පුතේ? 900ක්. එහෙනම් උත්තරේ 3. රුපියල් බිලියන් 900ක් වේ. තේරුණාද නැද්ද? පුතේ තේරුණාද නැද්ද? නැත්තම් අතොස්සන් කියත? අවුලන්නේ නේ ඔක්කොම තේරුම් ගන්න. හොඳයි. නිකන් එකපාරක් කියන්නම්. කලින් මොකද කරේ පුතේ? 4000ට 100ට 20ක් බැලුවා. 4000ට 100ට 20ක් බැලුවාම මොකද වුනේ? ආව කීයද පුතේ උත්තරේ? 800ක්. එයා අදි සංජිතත් කියන් හිටියේ කීයද? 500ක්. ඔක්කොලම සංජිත තිබුණ කලින් කීයද? 1300ක්. ඊට පස්සේ අපි ආයෙ බැලුවා පුතේ 4000ට 100ට. එතකොට එයා තියාගෙන යන්න ඕනි කම තිබුණේ කීයද? 400යි. දැන් අපි බැලුවා 1300න් 800ක් අඩු කරලා දැන් වැඩිපුර කීයද? 900. මට මතකයි වගේ ප්‍රශ්න නියම් කරා වගේ ගතියකුත් තිබ්බා. කරාද? ආ ඒකනේ. උද්දමණයකදී වැඩිම පීඩාවට පත් වී හැකි පාර්ශවය විශ්‍රාමිකයන්
සේවකයන් ආනයනකරුවන් ණයගැතියන් වෙළඳුන් උද්දමණි ගොඩ පීඩාවට ලක් වෙන්නේ ස්ථාවරාදෑමලාභී ස්ථාවරාදෑමලාභී කවුද මෙතන ඉන්නේ වේශ්‍රාමිකය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යනු තුනක් මෙහෙවීම මොකක්ද ඒ තුන राज्य मूल्य प्रतिपत्ति मूल्य प्रतिपत्ति देखाई उत्तरे हतर तीस अट एक वाणिज्य बैंको के शेष पत्र पहात देखे आई कहते गाना एक पोडा मार्क कर गान बुधा वही गाना पोडा मार्क कर गान एक तुन अद्दाल मकरगनवाई नाय एदास मैं मेके एक तू हरी दबाला एक तू हरी दबा हरी दम मोकदे बेनवाई किया अन्ने होंदे वाले कल्पना करने महाबैंक हुए मिलियन पांसी एक सुरक्षम पात वाणिज्य बैंक पुलिंग गन्ना पुदा महाबैंक को सुरक्षम पात गन्ने को डिसेल में शेष पात्र डे मोकदे बीन महाबैंकोदेषपत्री मेहमा हरी महाबैंक वाणिज्य बैंक होनल अरगन गियाना हर दे होनल अरगन गियने महाबैंको मेट अरगन मुनवा दुना साली देना तो मिलियन पांसी के गत्ते नां कियाक महाबैंको देनो नी दे पांसी के साली दे इना साली टीक कोहिड़ दे वेटे नी लाच्चु वटे लाच्चु वेटे नी मुना दे संचित इना संचित उक्कोलम कियाक के ना हासी याक के ना संचित हासी देम पुते अरे වැඩිපුර ආවනේද 500ක් ඒ 500ාවේ තැම්පතුවක් විදිහටද පිටින්ද පිටින් ඒ ආපු 500ට ව්‍යවස්ථාපිත සංචිත තියාගන්න ඕනද නෑ ඇයි ඕන්නේ නැත්තේ මහ ජනතාවගෙන් නෙමෙයිනේ ආවේ එහෙනම් ඒ 500ම ඕන්නම් මොකක් කරන්න පුළුවන්ද ණය දෙන්න ඒ 500ම දෙනකොට කොච්චර ණය මවන්න පුළුවන්ද පුතේ ඒක බලන්න හොයාගන්න ඕනේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකේ ඒක මේ සරි තැම්පතු ප්‍රසාරණ ගුණකය තැම්පතු ප්‍රසාරණ ගුණකය කියන්නේ කේ සමාන එකයට r ඔකේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකේ දීලා තියෙනවද නෑ නෑනේ හැබැයි එක කතාවක් කියන අදි සංචිත නෑ කියලා කියනවද හරි මොන මගුලක් හරි අපිට හොයන්න තියෙන එකම විදිය තමයි 2500ට තියාගෙන ගියපු සංචිත ප්‍රතිශතය බලන්න ඕනේ 2500ට තියාගෙන ගිය දැන් තියෙන ගානනේ මේ කලින් තිබ්බ කියලා පුතේ 12.5 දැන් දිය හැකි ණය ප්‍රමාණය දිය හැකි ණය ටික හොයන්නේ අදි සංචිත ගුණ කරනවා තැම්පතු ප්‍රසාරණ ගුණක අදි සංචිත කීයක් තියෙනවද පුතා අර ආපු ටික ඔක්කොලම මොන සංචිතද අදි සංචිත එනම් 500ම මොන සංචිතද අදි සංචිත ඒක ගුණ කරනවා තැම්පතු ප්‍රසාරණ ගුණකේ 12.5 කීයද පුතේ हदास
හදාසස්සේපනයි ආයෙ මේ 6025 මෙතෙන්ට එකතු කරන්න. එතකොට පුතේ 8750යි 8750යි ඒකත් මාර ගානක් හොඳේ. ඒකත් අලුගුරු ගාන දාන්න. ඒකත් ගෙදරදී හදන්න. හදල ට්‍රේනින් කරන්න. කියද පුතේ උත්තරේ? උත්තරයක් එහෙම නැද්ද? තියෙනවා. උත්තරේ 3. මූණු රතු වෙලා බය එහෙම වෙන්න පාර ගණන් වලට හොඳේ. ඕවා මෙතුවක් කාලයකට ඉතිහාස විභාගෙට අහලා නැහැ. හරිද? ඇයි එනම් ඕව ගන්නන්නේ? මගේ ආරක්ෂාවට. ඇයි ඒ? ඇයි මම ගහන්නේ ලොකෝට ප්‍රතිඵල වලින් හොඳම පන්තිය කියලා කවුරුද කෙලවිලා පේපරේ ආවොත් එහෙම කියන්න බෑ පුතේ. හරිද? ඕ මෙතුවක් අහලා නැහැ. එන බය වෙන්න එපා හොඳේ. ඉතිහාසය තාම අහලා නැහැ. වෙන්න බැරි දෙයක් නැහැනේ ලෝකේ. අන්න එහෙම වෙලා ආවොත් එහෙම තමයි ඕව අහන්නේ. හරි. ඒකෙන්ද ඕවා ඉගෙන ගන්න. ඕ මෙච්චර කාලෙකට අහලා නැහැ. බය වෙන්න එපා. ඕක අහලත් නැහැ. අර කලින් තරු දා ගන්න කෙනෙකුට ඒ වගේව අහලා නැහැ හොඳේ. හා හරි. පිටිපස්සේ ළමයි යන් අපි ඊළඟකට. පරිභෝජනයේදී තරඟකාරීත්වය මේ මේක ලේසි. ඔන්න ඔයගලනේ හිත හැදෙන එකක්. හිත හැදෙන එකක්. පරිභෝජනයේදී තරඟකාරීත්වයක් නොමැති අතිරේක පුද්ගලයෙකු පරිභෝජනය කිරීමේ ආන්තික සමාජ පිරිවැය ශුන්‍යයක් ගන්නා භාණ්ඩය. ආන් ආ මේ හන් පුතේ පරිභෝජනයේ තරඟකාරීත්වයකුත් නැහැලු. අමතර පුද්ගලයෙකුට භාණ්ඩ සැපීමේ ආන්තික සමාජ පිරිවැයකුත් නැහැලු. පුතේ මේ හන් ආන්තික සමාජ පිරිවැය කියන්නේ ආන්තික පිරිවැය කියන එක තමයි. තේරුණානේ? එහෙනම් පරිභෝජනයේ තරඟකාරීත්වයකුත් නැත්තේ අතිරේක පුද්ගලයෙකුට භාණ්ඩ සැපීමේ ආන්තික පිරිවැයකුත් නැත්තේ කොයි භාණ්ඩවලද කියන්න? පොදු භාණ්ඩවල. පොදු භාණ්ඩවල. පොදු භාණ්ඩවල. ඊළඟ එක මේන්න මේ ප්‍රස්තාරේ. පොදේ මේක චූටක් වැඩගත්. හොඳේ මේකට තරලකුණු දෙකක් විතර දාගන්න. මේ ඔයගොල්ලන් කතා කරන එක නවත්තන්න ළමයි. මේ මේව ලේසි. මෙතනින් එහා ගණන් ටික ඔක්කොම ලේසි. වැඩි වෙලා යන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉක්මනට බලාගෙන ඉන්න. MSB මෙතන පුතේ MPC මෙතන MA MSC මෙච්චරයි අහන්නේ. මේක පරිභෝජනීය බාහිරතාවයක්ද නිෂ්පාදනීය බාහිරතාවයක්ද කියන්න? මේක දිහා බලලා කියන්න පුළුවන්. නිෂ්පාදනීය. කොහොමද කියන්නේ? සපයුම් වක්‍ර දෙක බාහිරතා. ඉල්ලුම් වක්‍ර දෙකක් නම් පරිභෝජනීය පාන. හරි. නිෂ්පාදනීයනේ. ධන බාහිරතාවයක්ද ඍණ බාහිරතාවයක්ද? මෙතනින් බලන්නේ මොකද්ද වැඩි කෙනා? ආන්තික සමාජ පිරිවැය. සමාජෙ මොකක් වැඩිද? සමාජ පිරිවැය වැඩි. සමාජයට වෙන හානිය වැඩි. ධන බාහිරතාවද ඍණ බාහිරතාවද? සමාජයට වෙන හානිය වැඩි නම් ඍණ බාහිරතාවයක්. එහෙනම් මේක උත්තරේ ඍණ බාහිරතාව දක්නට ලැබේ. පහ. ඔක ඍණ බාහිරතාවයක්. වා ඕන්නම් ඉතින් නිෂ්පාදනීය ඍණ බාහිරතාවයක් කියලා යන්න. 41 චුටි වැරද්දක් තියෙනවා. අනුක්‍රමික ආදායම් බද්ධක් ක්‍රියාත්මක වන විට සාපේක්ෂව පුතේ ආර්ථික ශක්තිය වැඩි අය අඩු ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවයි. හරිද? වැරදි. ආර්ථික ශක්තිය අඩු අය වැඩි ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවයි. මොකද්ද මේ අනුක්‍රමික බද්ධක් කියන්නේ පුතේ? ආදායම වැඩි වෙනකොට අය කරන බදු අනුපාතිකය වැඩි වෙනවා. එතකොට පුතේ ආර්ථික ශක්තිය වැඩි අය ගෙවන්න බදු ප්‍රතිශතය වැඩි වෙන්න ඕනේ. ආර්ථික ශක්තිය අඩු අය ගෙවන බදු ප්‍රතිශතය අඩු වෙන්න ඕනේ. එහෙනම් 1 2 2ම වැරදීනේ. තුන්වෙනි එක. ආර්ථික ශක්තිය වැඩි අය අඩු රුපියල් ප්‍රමාණයක් කීයටවත් වෙන්නේ නැහැ පුතේ. ආර්ථික ශක්තිය අඩු අය වැඩි රුපියල් ප්‍රමාණයක් නැහැ.
ආර්ථික ශක්තිය වැඩි අය ස්ථාවර ප්‍රතිශතයක් බදු වශයෙන් ගැ එක ඔතන උත්තරේ නෑ පුතේ ඉන්නකෝ ඉන්නකෝ චුට්ටක් කියන්න ඔයාලට වැදගත් කරුණු දෙකක් මම ඔතන කියලා දෙනවා වැදගත්ම දේවල් දෙකක් අපි හිතමු පුතා මෙන්න මෙහෙම උත්තරේ තිබුණා නම් මේක හරිද කියලා විතරක් කියන්න ආර්ථික ශක්තිය වැඩි අය වැඩි රුපියල් ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවයි හරිද වැරදිද ඔන්න මම ආයි කියනවා आर्थिक शक्ति वेडी आय वेडी रुपया प्रमाण खरद वेदे अनुक्रमिक बद्धत्तिब्बत प्रतिक्रमिक बद्धत्तिब्बत समानुपातिक बद्धत्तिब्बत उलुवड़ दागन आर्थिक शक्ति वेडी आय वेडी रुपया प्रमाण कोहमत गिवन पुते तेरवा रुपया प्रमाण तीरने वे अनुक्रमिक प्रतिक्रमिक समानुपाति ऐना मेक विनस्यों को आर्थिक शक्ति वेडी आय වැඩි ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවයි කියලා පළවෙනි එක වෙනස් කරගන්න. ආර්ථික ශක්තිය වැඩි අය වැඩි ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවයි. ආර්ථික ශක්තිය වැඩි අය වැඩි ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවයි. 42 වෙළඳපළ ආර්ථිකයක සුබ සාධන භාණ්ඩවල ඌණ නිෂ්පාදනයක් හටගන්නේ. ඇයි පුතා වෙළඳපොළ ආර්ථිකයක සුබ සාධන භාණ්ඩවල ඌණ නිෂ්පාදනයක් හටගන්නේ කියලා මට චුට්ටක් කියන්න. සුබසාධන භාණ්ඩවල ඌණ නිෂ්පාදනයක් කඩගන්න හේතුව තමයි සුබසාධන භාණ්ඩවල පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා මොනවා වැඩිද කියන්නකෝ ඉතින් සුබසාධන භාණ්ඩවල පුතේ කොපිට වශයෙන් ගන්නමයි සුබසාධන භාණ්ඩවල පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා බාහිර ප්‍රතිලාභ වැඩි බාහිර ප්‍රතිලාභ වැඩි වෙන්නේ මොනවා වැඩිද පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ ප්‍රතිලාභ වැඩි ඇයි පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා ඇයි පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ ප්‍රතිලාභ වැඩි උනේ මේ මැද තියෙන මොන ප්‍රතිලාභද බාහිර ප්‍රතිලාභ ඇයි පුතේ එතකොට සම්පත් වල මොකද ඇයි එතකොට ඌණ නිෂ්පාදනයක් කරගන්නේ මිනිස්සු බාණ්ඩ නිෂ්පාදනය කරන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතිය බාණ්ඩ හදන්නේ මොකකට ඇති වෙන්න විතරද ඒගොල්ලෝ මොකක් සැලකිලි ගන්නේ නැද්ද बाहर प्रतिलाभ साल के लिए गाने पौधल के प्रतिलाभ बोलते हैं मित्र बांध हदन ऐसा उत्तरे मुकाद बुद्धि ओके उत्तरे हाथरद पहाद समाज प्रतिलाभ पौद्गलिक प्रतिलाभ इकमवा या नबेविनी आय का हरि नहीं हरि उत्तरे अंक हाथर समाज प्रतिलाभ पौद्गलिक प्रतिलाभ इकमवा या नबेविनी उत्तरे अंक हाथर हाथलिस सुना मेरे का देदास विषय देखा किला हदागन මේක උත්තරේ නෑ 2022 දී රජයේ ආදායම සහ පුනරාවර්තන වියදම දල දිශ නිෂ්පාදනය ප්‍රතිශතය ආදායම 8.0 රාජ්‍ය ආදායම කීයද 8.0 2022 දී රාජ්‍ය ආදායම කීයද 8.2යි 8.4යි කියන බල්ල කියන පුතේ 8.2යි රාජ්‍ය ආදායම 8.2යි මට මතක විදියට රාජ්‍ය ආදායම 8.2යි හරි පුනරාවර්තන වියදම 8.0 उत्तरे अंक विनको एक अटाई पुनरावर्तन दशमहायन හරි ප්‍රශ්න අංක 44 වර්තන ගිනුමේ ශේෂය පුතා වර්තන ගිනුමේ ශේෂය වන සමීකරණය මඩ කියන්නේ
මේ ඔයගොල්ලන්ගේ වෙන වෙන සද්ද නවත්තන්න වෙන සද්ද නවත්තන්න හරි දැන් ඔන්න අහගන්න වර්තන ගිනුමේ ශේෂය මතකද හොයන විදිය මුළු ආදායම සහ ප්‍රධානද මුළු අයබාරයේ විතරයිනේ මුළු අයබාරෙන් අඩු කරන කොයි වියදමද පුනරාවර්තන වියද පුතේ මුළු අයබාරය හැදෙන්නේ කාගේ කාගේ එකතුෙන්ද බදු ආදායමයි බදු නොවන ආදායමයි ඔගේ එකතු කරන්න පුතේ බදු ආදායම 500යි බදු නොවන ආදායම 200යි මුළු ආදායම කීයද 700යි පුනරාවර්තන වියදම් කියන්නේ මොනවාද පුතේ පුනරාවර්තන වියදමේ සංරචක තුනයි භාණ්ඩ හා සේවා මිලදී ගැනීම පොලී ගැවීම වර්තන සංක්‍රාම භාණ්ඩ හා සේවා මිලදී ගැනීම තියෙන පුතා 400ක් පොලී ගැවීම 500යි වර්තන පැවරුම් 50යි ඒතර ඔක්කොම 950යි 700 950ක් අඩු කරන් ඍණ 250යි පිළිතුර ඍණ 250යි දේශීය ණය ලබා ගැනීමේ උපකරණ මොකද්ද භාණ්ඩාගාර බඳුන් කර භාවිතා කරනවද දේශීය ණය ගන්න භාවිතා කරනවා ඔව් ඊට පස්සේ රුපියල් ණය රුපියල් සුරකම්පත් පාවිච්චි කරන පාවිච්චි කරන පාවිච්චි භාණ්ඩාගාර බිල්පත් සංවර්ධන බඳුන් කර උත්තරය ඉහත ඉහත සියල්ලම 46 ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන විට මේ ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍යද මූල්‍යද රාජ්‍ය මූල්‍ය යටින් ඉරක් ගන්න රාජ්‍ය මූල්‍ය කියන වචනේ පොලි අනුපාත 15 තමයි හරිද පොලි අනුපාත කොයි ප්‍රතිපත්තියද පොලි අනුපාත කොයි ප්‍රතිපත්තියද මූල්‍ය ප්‍රතිපත්තිය පරිභෝජන වියදම පහළ හෙලයි පරිභෝජන වියදම පහළ හෙලුවාම ආර්ථිකය ප්‍රසාරණය වෙනවද දැන් ඕගොල්ලෝ බනිස් කන එකයි ලැවරි කන එකයි රොටි කන එකයි අඩු කරාම අර කැන්ටිමේ කැන්ටිම ප්‍රසාරණය කරනවද කැන්ටිම ආර්ථිකය කියලා හිතන්නේ ප්‍රසාරණය වෙනවද නෑ පරිභෝජන වියදම අඩු වෙනකොට ආර්ථිකය සංකෝචනය වෙනවා මුදල් සැපයීම ප්‍රසාරණය කරනකොට ආර්ථිකය ප්‍රසාරණය වෙනවනේ පුතේ ආ ඒ වුණාට ඒක මූල්‍ය ප්‍රතිපත්තියක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නෙමෙයි තේරුණානේ ඒක මොන ප්‍රතිපත්තියද උද්දමන අනුපාතිකයේ පහත හෙලන එකත් කොයි ප්‍රතිපත්තියද ඒක මූල්‍ය ප්‍රතිපත්තියට තමයි අදාළ වෙන්නේ රාජ්‍ය වියදම් රාජ්‍ය ආදායමට ඉහළින් පවත්වාගෙන ආණ්ඩුවේ වියදම් වැඩි කරනවා එතකොට පුතේ සමාහාර වියදම වැඩි වෙනවා සමාහාර වියදම වැඩි වෙනකොට නිෂ්පාදනය වැඩි වෙනවා රැකියා වැඩි වෙනවා උත්තරය අංක 5 පුතේ ලංකාවේ අයවැය ශේෂ කීයද කියලා මට බලලා කියන්න පාඩම් කරන්නේ නැහැ ඉතින් ලංකාවේ අයවැය ශේෂය මම ඕව පාඩම් කරන්නේ නැහැ මට වැඩක් නැහැ නේ මම විභාගෙ ලියනවානේ 10.2 10.2 නේ අලියා ගන්න 10.2 මම ඔයාලට කිව්වනේ ඉතින් මම ඕව පාඩම් කරොත් මම අවුරුදු ගානක් ඕව පාඩම් කර කර ඉන්න බෑ මට වැඩක් නැහැ මම විභාගෙ ලියන්නේ නැහැ හරි ඊළඟ එක 48 වෙළඳ අනුපාතයේ යහපත් වීමට බලපාන හේතුව හඳුනා ගන්න. පොතේ වෙළඳ අනුපාතය හොයන සමීකරණය කියන්නේ වෙළඳ අනුපාතය හොයන සමීකරණය කියන්නේ ආ මෙන්න මේක. වෙළඳ අනුපාතය සමානයි කියන්නේ අපනයන කෑ ගහන්නේ මිල දර්ශකය බෙදනවා ආනයන මිල දර්ශකයෙන් ගුණ කරනව පුතා 100 දැන් වෙළඳ අනුපාතය ඉහළ යන්න නම් මොකද්ද පුතේ වෙන්න ඕනේ ආ මේක කියන්නේ මේ ඕන්නේ ඔය පිටිපස්සෙ පිටිනු ළමයි වෙළඳ අනුපාතය කියන්නේ මොකද්ද පුතේ නිර්වචනය කිය අපනයන ඒකකයකින් ලබාගත හැකි ආනයනික භාණ්ඩ ප්‍රමාණය හරි අපි අපනයනය කරන භාණ්ඩ ඒකකයකින් ආනයනික භාණ්ඩ කුඩාරියක් ගන්න නම් අපි අපනයනය කරන භාණ්ඩවල මිල මොකද්ද වෙන්න ඕනේ කියන්න වැඩි වෙන්න ඕනේ අපි ගන්න භාණ්ඩවල ආනයනය කරන භාණ්ඩවල මිල එකක් වැඩි වෙන්න ඕනද අඩු වෙන්න එහෙනම් වෙළඳ අනුපාතය යහපත් වෙන්නේ අපනයන මිල දර්ශකය වැඩි වෙලා ආනයන මිල දර්ශකය අඩු වෙනකොට උත්තරය 1ද 1 වැඩි වේ අඩු වේ කලබල වෙන්නේ නැතුව ඉන්න තව ප්‍රශ්න දෙකයි සපයුම් පාර්ශවීය ප්‍රතිපත්තියකට අයත්වන්නේ පහත සඳහන් නේවායින් කවරක්ද
පුදා සැපයුම් පාර්ශ්වීය ප්‍රතිපත්ති කියන්නේ මොනවාද? ආ මේකව මතක කරන්න, මේකව මතක කරන්න. මොකක්ද සැපයුම් පාර්ශ්වීය ප්‍රතිපත්ති කියන්නේ? නිෂ්පාදන කොපිටිපස්ස ගැන ළමයි නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග. ක්‍රියාමාර්ග පහක් තියෙනවා පුතේ. මොකද්ද පහ? බදු ප්‍රතිසංස්කරණ, ශ්‍රම වෙළඳපොළ ප්‍රතිසංස්කරණ, ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිසංස්කරණ, නියාමන හරණය, පෞද්ගලීකරණය. තේරුණා? මතක නැහැ? බදු ප්‍රතිසංස්කරණ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපාන විදිහට තියෙන බදු වෙනස් කරන එක. හරි, බලන්න මේක උත්තරේ. බදු කපා හැරීම මොකකට අයිතිද? බදු කපා හැරීම මොකකට අයිතිද? බදු ප්‍රතිසංස්කරණ. රජයේ වියදම් ඉහළ දැමීම කියලා ප්‍රතිපත්තියක් තිබ්බද? පිටිපස්සේ කෑ ගහන්නේ. මට පුළුවන් නම් ඔළුව කල්පනා කරලා කියන රජයේ වියදම් ඉහළ නැංවීම කොයි ප්‍රතිපත්තියද? සපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්තියට අයිතිද නැහැ. එහෙනම් මොන ප්‍රතිපත්තියද? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. හරි. අවම වැටුප් සීමා පැනවීම. නියාමන හරණය නෙවෙයි, නියාමන පැනවීම. අපි කියන්නේ මොකක්ද? නියාමන හරණය කරන්න. හරණය කියන්නේ අවම වැටුප් සීමා රෙද්දවල් තියෙනවා නම් අපි කිව්වේ මොකද්ද? අයින් කරන්න. තේරුණානේ? අයින් කරන්න. ඒක පනවන්න කියලා අපි කියන්නේ. පොලි අනුපාත පහළ හැලීම කොයි ප්‍රතිපත්තියද? කියන්නේ සද කටහරලා කියන්නේ මූල්‍ය ප්‍රතිපatti. රජයේ වියදම් මිහිල දෙමීම ආයේ තියෙනවා. ඒක රාජ්‍ය මූල්‍ය නෑ. උත්තරේ මොකද්ද පුතේ? සපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්තිය ආයේ මොකද්ද? එක. ඊළඟට වඩ රටවල් දෙකක් තියෙනවා. ওই රටවල් දෙකේ ගණන් හදන්න නැතුව මොලේ තියෙන ඕනෙහිකට උත්තරේ වන්න පුළුවන්. මොකද්ද උත්තරේ? උත්තරේ පහ. කොහොමද කියන්නේ? සාපේක්ෂවාසි වලින් ඕනම රටවල් දෙකකට වෙළඳාමට යන්න පුළුවන්. වගේම රටවල් දෙකටම වාසි ගන්නත් පුළුවන්. හැබැයි ඉන්න ඉන්න වෙනස් වෙන්න පුළුවන්. කර්මයේ කර්මයට වෙනස් වෙන්න පුළුවන්. 12යි 8යි. ඒ සමහර අවස්ථා තියෙනවා. 6යි 2යි දුවන්නේ. මේක A රට, මේක B රට. පුතේ A රටට ජංගම දුරකත් සෝරි ඉස්සෙල් මේ දෙකේ නිර්පේක්ෂවාසි කාඩක් තියෙන කියලා බලන්න පුතේ. ජංගම දුරකථන වලින් වැඩිපුර හදන්නේ කොයි රටද? ඒ රට. පරිගණක වලින් වැඩිපුර හදන්නේ කොයි රටද? ඒ රට. එහෙනම් ඕකේ තුන්වෙනි එක හරියද? ඒ භාණ්ඩ වර්ග ඒ භාණ්ඩ ඒ කියන කෑල්ල ඕනේ නැහැ. එතන ඒ කියන අකුර නැහැ. භාණ්ඩ වර්ග දෙකේම নিরপেক্ষ වාසිය B රටට හිමි වේ. හරියද? නැහැ. භාණ්ඩ වර්ග දෙකේම নিরপেক্ষ වාසිය කාටද හිමි වෙන්නේ? ඒ රටට. ඒක වැරදි. ඒ රටට ජංගම දුරකථන නිෂ්පාදනයේ පමණ නිර්පේක්ෂවාසී හිමි වේ. හරිද? හරිද? නෑ, ඒ රටට භාණ්ඩ දෙකේම නිර්පේක්ෂවාසී හිමි වෙනවා. එහෙනම් පුතේ සාපේක්ෂවාසී චුට්ටක් බලමුද? එහෙක එකක විතර සාපේක්ෂවාසී බලමුද? ආ එහෙනම් ජංගම දුරකථන නිෂ්පාදනයේ අවස්ථිබිරව හොයන්න. කොහොමද හොයන්නේ? පරිගණක බෙදන්නේ ජංගම දුරකථන වලින්. ඒ රටේ විතරක් හොයමුනේ. 8 12 හැම්බෙදුවන් පස්සේ උත්තරේ කියද පුතේ? 8 12 හැම්බෙදන්නකෝ. 0.8812 කියද? 6යි. මේකෙත් බලන්න 2 බෙදන්න 6ෙන්. 0.2026 කියද? 3යි. එහෙනම් ජංගම දුරකථන අඩුම අවස්තික පරිවැයකින් හදන්නේ කවුද? බීර. එහෙනම් ඉතින් පරිගණක වල සාපේක්ෂවාසී වෙනෝනේ කාටද? ඒකත් ඕනනම් හදමුද? 12 බෙදන්න 8 1.5යි. 6 බෙදන්න 2 3යි. එහෙනම් මෙයාට නේද? දැන් මොකද උත්තරේ? රටවල් දෙකටම සාපේක්ෂවාසී බෙදිලා යනවා. යනවා තමයි. දැන් රටවල් දෙකටම වෙළඳාමෙන් මොනා ගන්න පුළුවන්ද? සාපේක්ෂවාසී ගන්න පුළුවන්. එහෙනම් බුදුසරණයි පස්වෙනි එකේ මුල් ටික කරගෙන ඉන්න. මුල් ප්‍රශ්න 25.